විරාමෙන් අනතුර අපි සූදානම් ඔබට සතිය ලග්න පලාපල ගෙන එන්න. දැන් ඔබ බලාපොරොත්තු වෙන සිටිනවා 2016 වර්ෂයේ හොඳට සුබ වසරක් බවට පත් කරගන්න. ඉතින් ඒ 2016 වර්ෂයේ සුබ වසරක් බවට පත් කරගන්න යන ගමනේ මේ අවසාන සතිය 2015 වර්ෂයේ බොහොම සුබ විදිහට කටයුතු සිදු කරගන්න එක බොහොම වැදගත් වෙනවා. ඉතින් ඒක නිසා මේ සතිය තුළ ඔබ සමහර වෙලාවට බොහොම සුවිශේෂී තීරණ ගන්න බලාපොරොත්තු වෙන සතියක් විය හැකි. ඒ වගේම දිනයක් එළඹෙනවා විය හැකි. යම් විදිහක වැඩ කටයුතු ආරම්භ කරන්න උත්සාහ කරන සතියක් විය හැකි 2016 වර්ෂයේ මුල් කරගෙන. ඉතින් ඒක නිසා මේ කාරණා සියල්ලම ගැන අප හිතලා තීරණය කරා ඔබට මේ සතිය තුලත් ඒ අවශ්‍ය කරන ඒ සතියේ ලග්න පලාපල ඉදිරිපත් කරන්න. ඉතින් ඒක නිසා මංජුර පේස් මහත්මගෙන් හරියටම අහලා දැනගමු 2015 වර්ෂයේ අවසාන සතියේ මේ ලග්න පලාපල එක ඉතාමත් වැදගත් වේවි ඔබගේ ලග්නයට අනුව. විශේෂයෙන්ම ජ්‍යොතිෂය විශ්වාස කරලා කටයුතු කරන ඔබට මේ සතිය සංවිධානය කරගෙන මේන් ලැබෙන පන්නරයත් එක්ක අලුත් නව වසර සාර්ථක වසරක් බවට පත් කරගන්න එක. ඉතින් ඒක නිසා අපි එතුමන්ගෙන් අහලා බලමු මේ වසරේ අවසාන සතියේ ලග්න එට අනුව ඔබගේ ලග්නයට අනුව සතිය ලග්න පලාපල කොයි වගේද කියලා. ඔව්, ඉතාම කාර්යබහුල සතියක් මේ සතිය. ඔබගේ රාජකාරී අවසන් කරමින් නව වසරට මුහුණ දෙන්න පය තබන මොහොත. මේ සැරැසෙන් උපදිනකොට ඔබගේ උපත ලැබූ ඔබගේ ග්‍රහලොවේ මහේෂිකාව සඳු හතරවැන්නේ ගෝචර වෙන්නේ කටක රාශියේ. ඔබට හිතවතෙකුගෙන් ඇරියුම්, හිතවතෙකුගෙන් සංග්‍රහයක්, ඒ වගේම තමයි ආදරවන්තය ආදරවන්තයට තෑගි භෝග දීගෙන නව වසරට සුභපතන ආශිර්වාද ගන්න සුභම සුභ සතියක් වෙනවා මේ සතිය. දියුණු ඇති වෙන්නේ පුදුමාකාර විදිහට. ඔබට ඔබගේ තියෙන යුතුකම් සියල්ල සම්පූර්ණ කරලත් යමක් බැංකුවේ තැන්පත් කරන්න පළවෙනි උදේ පාන්දර තමන් ගනුදෙනු කර බැංකුවට ගිහිල්ලා මුදලක් පළවෙනි වතාවට තැන්පත් කරගන්න අවස්ථාවක් ලැබෙන සුබ සතියක්. සමාජයෙන් ගෞරව, සැලකිලි, ආදරය තෑග්ගක් අනිවාර්යයෙන්ම ලැබෙනවා මේ සතිය ඔබට. මව්පිය සම්බන්ධයෙන් තිබුණු දේපල ඔබට දෙන්දෝ නොදෙන්දෝ කියලා දෙමව්පිය හිත හිටියනම් මේ සතිය ගිහලා එයාත් සමග කතා කළොත් ඉරහඳ වගේ ඔබට ඒ දේ ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. ගේදොර ලස්සන කරන්න, පාට පාට රෙදි දාන්න, පාට පාට හුණු ගාන්න හිතන සිතන මේ සතිය ඉතාම සුබ සතියක්. ව්‍යාපාර කරන ඔබට දියුණුව සැලසෙනවා. රැකියාවේ මෙතෙක් කරගන්න බැරි වෙලා තිබුණු රාජකාරිය අවසන් කරලා මේ වසරේ අවසානයේදී තමන්ගිට පැවරිලා තිබුණු රාජකාරී තමන්ගේ ලියකියවිලි ඔක්කොම අවසන් කරන්න අවස්ථාව ලැබෙන සුබ සතියක්. මේ සතිය ඔබට ඔබගේ ආර්ථිකය ඉතාම ශක්තිමත් වෙන බව වගකීමෙන් කියනවා. එහෙනම් වෘෂභ රැසට කොහොමද මේ සතිය? සාප්පු සවාරියක් නියතයි. පාට පාට ඇඳුම් දැකලා සිත සතුටින් පිරෙනවා. ඒ වගේම තමන් කරපු ව්‍යාපාරයක් කරලා අවසන් කරපු වැඩක මුදල් ලැබේද නොලැබේද කියලා සිත සිත ඉන්නවා. අමුත්තෙක්ගේ පැමිණීම කැවිලි පෙවිලි හදාගෙන ගමේ තියෙන ගම්බිරිස් ටික හකුරු ටික අරගෙන අමුත්තෙක්ගේ පැමිණීම ඔබව ජීවත් කරවන්න සතුට ගෙන දෙන්න ප්‍රබෝධමත් වෙන්න හේතු වෙනවා. ශරීර සනීප වෙනුවෙන් ඔබ ගන්නා ඖෂධයක් නැත්තම් කරන්නා ව්‍යායාමයක් ඔබට අනාගතයට නිරෝගීභාවයට හේතු වෙනවා. මිත්‍රයෙක් විදේශයක ඉඳලා පැමිණීම හෝ පිට පළාතක සිට පැමිණීම ඔබට අලුත් යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට හේතු වෙනවා. ඒ තුලින් ඔබගේ අනාගතය වාසනාවන්ත කරවනවා. තමන්ගේ ಗುಣ අනුන් ගායනා කිරීම ඉතාමත්ම සිතට සතුටක් ගෙන දෙන්න හේතුවක්. කෙනෙක් නැති තැන කෙනෙක්ගේ ಗುಣ වෙනුවට නුහුගුණ කතා කරන්නේ කලගුණ නොදත් මිනිසාත්මයක් ලැබුණත් තිරසන්නු විදිහට ජීවත් වෙන මිනිස්සු. කෙනෙක් ඉන්න තැන කෙනෙක්ගේ ಗುಣ හෝ නුහුගුණ කතා කරනවා මිස කෙනෙක් නැති තැන කෙනෙක්ගේ නුහුගුණ කතා කරන්නේ මනුෂ්‍යාත්මයක් ලැබුණත් තිරසන්නු විදිහට ජීවත් වෙන මිනිස්සු. ඒ නිසා ඔබත් එසේ නොවි මිනිසෙක් විදියට ජීවත් වෙන්න දෙපයින් නැගිටින්න පුළුවන් වෙන සතියක් වෙනවා මේ සතිය. මිතුරුන රසට කොහොමද මේ සතිය?
හොඳයි අපි මිතුරු ලග්න හිමියන්ට සත්‍ය ලග්න පලාපල ඉදිරිපත් කරන්න කලින් දුරකථන ඇමතුමකට අවස්ථාව ලබා දෙනවා. දෙහිවලින් ඉඳන් තමයි අපිට මේ දුරකථන ඇමතුම බේරුවලින් ඉඳන් තමයි අපිට මේ දුරකථන ඇමතුම ලැබෙන්නේ. කල්දේන මහත්මිය තමයි සූදානමින් සිටින්නේ අපිත් එක්ක දුරකථන ඔස්සේ සම්බන්ධ වෙන්න. ආයුබෝවන් සුබ දැසනක් ඔබතුමියට. අවස්ථාව ඔබතුමියට. සුබ දැසනක් කතා කරන්න. මම ඔබතුමා මුණ ගැහෙන්න 2012 ජූනි 13 වෙනිදා ආවා. මේ මම ඒ වෙනකොට මගේ රැකියා අවස්ථා කිහිපයක් මගෙන් ගිලිහිලා ගිහිල්ලා තියෙනවා. අවසාන මොහොත දක්වා ඇවිල්ලා මම හරි හිතේ වේදනාවකින් ආවේ රැකියාවක් පිළිබඳව අපේක්ෂාවෙන් තමයි. ඔබතුමා මට ඒ වෙලාවේ මගේ කේන්දරේ ගත්ත ගමන් ඇහුවා ඔබට උපාධිපත් වීම ලැබුණේ නැද්ද කියලා. ගෙන ඔබතුමා කිසිම දෙයක් නොදෙන මගෙන් අපේ ඔබතුමිට සමත් වෙලා අපේ ඔබතුමිට පුංචි බාධා කිරීමක් සිදු කරන ඔහොමම මේ දුරකථන ඔස්සේ රැඳී ඉන්න අපි වෙලාව සටහන් වෙන විදිය බලලා නැවත වතාවක් මේ කතාව ආරම්භ කරමු. හොඳයි ඔබතුමිට නැවතත් තවත් අවස්ථාවක් තිබෙනවා මංජර පේස් මහත්මට පවසගෙන ආපු කාරණාව ඉස්සරහට සඳහන් කර යන්න. කතා කරන්න. ඔබතුමා මට ඒ වෙලාවේ කිව්වා බය වෙන්න එපා. ඔබතුමියට අනිවාර්යෙන් රජයේ ගුරු වෘත්තියේ රැකියාවක්ම ලැබෙනවා කියලා. මේ දින වකවානු සහිතවම ඔබතුමා පැවසුවා. ඒ වෙලාවේ කිව්වේ 2013 මැයි වලින් පස්සේ තමයි ඔබතුමියට රැකියාව ලැබෙන්නේ කියලා. මට හරියටම ගුරු විභාගයේ 2013 නොවැම්බර් මාසේ සමත් වෙලා 2014 මුල් පාරේ ඉඳලා රජයේ ගුරුවරියක් වශයෙන් සේවය කරන්න අවස්ථාව ලැබුණා. ඔබතුමාට ගොඩාක් පින් ඒ වගේ අනාවැකි පළකිරීම් පිළිබඳව ඔබතුමාට ඒ ලැබිච්ච විශ ශක්තිය 2016 වර්ෂයටත් ඔබතුමාට ඒ වගේම අනාවැකි කරන් කියන්නට හැකියාව ලැබෙන කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පුංචි ඉල්ලීමක් ඔබතුමාගෙන් කරනවා. හොඳයි. මට තව අවස්ථාවක් මගේ කේන්දරේ විතරයි මේ වෙලාවේ හැටියට මට බලා ගන්න පුළුවන් වුණේ. මොකද මගේ ඉදිරි අනාගතේ විවාහය ගැන මට මේ වෙලාවේ දැනගන්න ලැබුණේ නැහැ. මම රැකියාව පිළිබඳව පමණක් දැනගත්ත නිසා මට තව අවස්ථාවක් ඔබතුමා ලබා දෙනවා නම් ඔබතුමාට ගොඩාක් පින්. මම මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා ඒක ලබා දෙන්න කියලා ඔබතුමාටත් ඔබතුමාගේ පවුලේ සියලු දෙනාටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය මම ප්‍රාර්ථනා කරනවා. ගොඩක් ස්තුතියි. ඔබ ලබන සතියේ බදාදා බ්‍රහස්පතිදා සිකුරාදා සෙනසුරාදා ඉරිදා යන දවස් වලින් එකක උදේ උදෙන් උදෙන් පැමිණෙන්න ඔබගේ කාරණාව සඵල කරලා දෙනවා. හොඳයි. ඒ වගේම අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමිය කතා කරලා ඒ සාර්ථක වෙච්ච අනාවැකිය පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීම රටට ලෝකෙට. මොකද මේ වැඩසටහන නරඹන දහස් සංඛ්‍යාත ජනතාව මංජුර පුරිස් මහත්මාගේ මේ වැඩසටහන බොහොම විශ්වාසයෙන් යුතුව නරඹනවා. ඉතින් ඒ සඳහා ඒ උන්ට ලොකු ශක්තියක් ධෛර්යයක් වෙයි මේ ලබා දෙන ඔබගේ ඒ අදහස්. ඒ වගේම මේ ඔබ සඳහන් කරපු කාරණාව අපි එයත් එක්කම සූදානම් වෙන්නේ නැවත වතාවක් සතියේ ලග්න බලාපොරොත්තු වෙතට යොමුවන්න. ඔව්. මිතුන ලග්නින් මිතුන රැසෙන් උපත ලැබූ ඔබට කඩවුණු පොරොන්දුවක් සඵල කරගන්න පුළුවන් අවස්ථාවක් වෙනවා. ඒ වගේම තමයි කරදර මැද්දේ වුවද ඔබට ඔබ සිතන පතන දේ ජය තැඹ ජය කණුව කරා ගෙන යන්නට අවස්ථාවක් ලැබෙන සුබම සුබ සතියක්. වාද විවාද ඇති වුණත් ඒ වාද විවාද වලින් ඔබ ජය ගන්නවා. ධනලාභ පොකුරක් ලැබෙන නිසා ඔබට යමක් ඉතුරු කරගන්න නව වසරේ පුළුවන් වෙනවා. කට පරිස්සම් කරගෙන කටයුතු කෙරුවොත් තවත් උසස් වීම ලැබීමට හේතු වෙයි. කතා කරන දිවට බ්‍රේක් නැති නිසා වචනයක් පිට කිරීමට ප්‍රථම දෙපාරක් හිතන්න. ඒ වගේම තමයි කන්න තිබුණත් කොයිතරම් මුට්ටි මුට්ටි වල වෙලාවට කන්න බැරි වෙන සතියක්. දියුණුව අතින් කරන ඕනෑම කටයුත්තක් සඵල වෙනවා. රැකියාවේ පැවති කරදර දුරු වෙන සතියක් නිසා මේ සතියේ බය නැතුව ඉදිරියට යන්න. ඔබට යාළු මිත්‍රාදීන්ගෙන් ලැබෙන බෝනස් ඔබගේ ජීවිතේ වාසනාවන්ත කරගන්න බැරි වුණු වැඩ කීපයක් කරගන්න හේතු වෙයි. කටක රසට කොහොමද මේ සතිය? සිතුම් පැතුම් බලාපොරොත්තු 100%ක් සඵල වෙන සතියක්. අපාය කියන සිතේ දිව්‍ය ලෝකයේ මෙවෙන මේ සතියේ ජ්‍යොතිෂය විශ්වාස කරන්නේ නැත්නම් ඔබ මේ සතිය ඔබ ඉපදුනේ කටක රැසකින් නම් ඕනෑම කෙනෙක්ගෙන් උදව්වක් ඉල්ලන්න ඉරහඳ වගේ ලැබෙනවා. ඕනෑම මෙල්ල කරන්න බැරි සිතක් මෙල්ල කරන්න පුළුවන් ඔබ කටක රැසෙන් ඉපදුනා නම්. කාගේ සිත් ඇද ගන්නා වූ සිත කුසුමක් වගේ විකසිත වෙන ජීවත් වෙන්න ආසහිතෙන විවාහක නම් අපි ආයි බඳිමුද කියලා අහන කැඩපත ගාවට ගිල්ල හැඩ බලන වාසනාවන්ත සතියක්. ඕනෑම සක්‍ර දෙවියන් වැනි බඳු පුද්ගලයෙක්ගෙන් උනත් උදව්පකාර ලාභ ලබා ගන්න පුළුවන් වෙන මේ සතියේ සිතුම් පැතුම් සඵල වෙනවා. ශරීරය ගැන හිතලා කාය වර්ධන මධ්‍යස්ථානයකට ගිහිල්ලා
තමන්ගේ ශරීරය වර්ධනය කරගන්න ව්‍යායාම කරනවා. අතීතීබේට මතක් වෙනවා. වසර අවසානයේ තමන්ගේ ගුරුවරු දෙමාපිය බලන්න යනවා. ඒගොල්ලන්ට වස්ත්‍ර දෙනවා, ආශිර්වාද ගන්නවා, කළගුණ සලකනවා. කටකරසෙන් උපත ලැබූ ඔබට මේ සතිය දියුණු අතින් 100%ක් හොඳයි. බය නැතුව ව්‍යාපාරවල නිරත වෙන්න ලාභ ලැබෙන එක ඉරහඳ වගේ ෂුවර්. සිංහ රැසට කොහමද මේ සතිය? අර හැඳි නොගා හදන කිරි හොද්දයි ගුටි ගහන්න නැතුව හදන දරුවයි දෙන්නම එකයි වගේ කියලා කියනවනේ. කිරි ටිකක් ලිපේ තියලා හැඳි ගන්න නැතුව හැදුවම ඒ හොද්ද කැටි ගැහෙනවා. ඒ වගේ තමයි පාරක්වත් ගහන්න නැතුව හදන දරුවත්. ඒ නිසා තමන්ට මේ සතිය දරුවන් සිටිනම් ඒ දරුවන් නිසා කරදර ඇති වෙන සතියක්, දරුවන් නිසා හිතවත්කම් පළුදු වෙන සතියක්, සිතට දුක ඇති වුණත් පව් කරන්න හිතෙන්නේ නැහැ, දුක අවබෝධ කරගෙන ජීවිතේ ජය ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා තමන්ට ඉන්න දරුවන්ව මේ සතිවල වැඩිය ගමන් බිමන් යවන්න නැතුව, අනවශ්‍ය තැන්වල නගින්න ඉඩ දෙන්නේ නැතුව, අනවශ්‍ය වාහන පදවන්න දෙන්නේ නැතුව ආරක්ෂා කරගන්න. සිතේ සතුටට යම් යම් බාධා ඇති වුණත් සති මැද වෙනකොට කරදර පහව යනවා. ගමේ ගිහිල්ලා ඇලේ දොලේ නාලා ගමේ කොළමැල්ලුමක් කාලා කොස් හෙරලි තම්බල කාලා අමුතුම ජීවිතේ සතුටක් ලබා ගන්න පුළුවන් සතියක්. කේලා මෝපදූප මල්ලක් අරන් ඥාතියෙක් ගෙදරට ඇවිල්ලා කම්පුරවන්න, ඔළුව පුරවන්න පුළුවන් ඔබේ. මේ කණින් අහලා මේ කණින් පිට කරන්න, මේ කම්බුලට ගැහුවොත් මේ කම්බුලත් දෙන්න. ඒක තමයි ආගමානුකූල ශාන්තුවරයන් විසින් පවසලා තියෙන්නේ. ඒ වගේම තමයි සතිය මැද හොඳ ඇඳුම් පැළඳුම් ඇඳ හැඩ බලන්න පුළුවන් වෙනවා. මෙතෙක් ඉෂ්ට සිද්ධ නොවෙච්ච ගොඩක් දේ ඉෂ්ට සිද්ධ වෙන්න පටන් ගන්නවා. සතුට උතුරා යනවා. වාසනාවන්ත සතියක් බවට සති මැද සිට නවසරේ ඔබට ඇති වෙනවා. කන්‍යාවට කොහොමද? වාසනාවන්ත සතියක්. සති මැද වෙනකොට අමුත්තන්ගේ පැමිණීම, සති ආරම්භයේ සිට අමුත්තන්ගේ පැමිණීම, ආදරෙන් ආමන්ත්‍රණය කිරීම, තෑගි භෝග අරන් ගැනීම, විශාල ලෙස මිනිස්සු ඔබ වටා රොක්වීම, සතුරු බල දුරුවීම, ලාභ ලැබීම, සිතෙන් සියලු දෙනා සමග බැඳීම් ඇතිවීම ඉතාමත් වාසනාවන්තයි. හැබැයි සති මැද වෙනකොට ඔබට ටිකක් කරදර මතුවෙන්න පුළුවන්. කලින් කළ වරදකට දඬුවම් ලැබෙන්න පුළුවන්. කලින් කළ වරදක් නිසා සිතේ සතුට නැති වෙන්න පුළුවන්. සිතේ ප්‍රබෝධය නැති වෙන්න පුළුවන්. සිතේ ප්‍රීතිය නැති වෙන්න පුළුවන්. කෙනෙක් මූණටම ඔබට කියන දෙයක් නිසා ඔබගේ ජීවිතයේ කඩා වැටෙන්න පුළුවන්. සති මැද එහෙම වුණත් සති අග වෙනකොට ඒව දුරු වෙනවා. ඔබ ධනාත්මක නැගී සිටිනවා, ඉදිරියට යනවා. ආර්ථිකය අතින් යහපත් වෙන සතියක්. ලාභ ප්‍රයෝජන ගොඩක් ඇති වෙනවා. පෞලයේ ප්‍රධානත්වය හිමි වෙනවා. සියලු දිනාට නැතුව බැරි සතියක් වෙනවා. වාසනාවන්ත සතියක් වෙනවා. කන්‍යාරසෙන් උපත ලැබුව ඔබට මේ සතිය. කන්‍යාරසෙන් උපත ලැබුව ඔබ වෙළහිඳාම් කරනවා නම් ලාභ පොකුරක් දෙපාරක් ලාභ ලැබෙන සතියක්. මොනව වික්කත් වතුර වික්කත් ධනවත් වෙනවා මේ සතිය ඔබට. තුලාරසට කොහමද? තුලාරසෙන් උපත ලැබුව ඔබට මේ සතිය මල් 7යි. පවුලේ වැඩිහිටියන් ඔබට ගරු කරන, වැඩිහිටියන්ගේ ආදරේ උපකාරයේ නොමදව ලැබෙන, මව සහ මවහා සමාන අයගේ ආශිර්වාදය ලැබෙන, දුර පළාතක හිටියත් වයර් දිගේ කතා කරලා හරි මවගේ ආදරයේ සෙනෙහස ඔබට හිමි වෙන, බලාපොරොත්තු ගණනාවක් ඉෂ්ට සිද්ධ වෙන, ජීවිතේ ජීවත් වෙනවා කියලා දැනෙන, ඔබට තෑගි භෝග ලාභ තියාගන්න ඉඩ නැති තරම් ලැබෙන, සියලු දෙනාගේ ආශිර්වාදය නොමදව ලැබෙන වාසනාවන්ත සතියක්. කැණීම් කටයුතු කරන, පොළව ආශ්‍රිත ව්‍යාපාර කරන අයට ඉතාමත්ම සුබයි. ගෙදර බඩු මූට්ටු පරණ ඒවා පිටට දීලා අලුත් දේවල් ගෙදරට ගෙනල්ලා හැඩවලන්න අවස්ථාව ලැබෙනවා. අනුන් වෙනුවෙන් හිතලා යමක් දීලා ඒගොල්ලොන්ව සතුටු කරලා ඒ සතුට ඔබට ලැබෙන සතියක්. ඉඩකඩම් මිලදී ගන්න, ගේදොර මිලදී ගන්න, ඒවා ලස්සන කරන්න, ඒවා හැඩ බලන්න අවස්ථාව ලැබෙනවා. ව්‍යාපාරවල දියුණුව ඉහළටම ගිහිල්ලා ලැබෙන මුදල් අනාගතය වෙනුවෙන් තැම්පත් කරගන්නවා. මේ සතිය ඔබට ඉතාමත්ම සුබයි. ඔබ තුලාරසෙන් ඉපදුනා නම් බය නැතුව දකුණු පාය පෙරට තබා ඉදිරියට යන්න, සක්‍ර දෙයියන්ටවත් නවත්තන්න බෑ ඔබ යන ගමන. මෛත්‍රීයෙන් සිත
දමනය කරගෙන ලෝ මෛත්‍රියෙන් දිනන්න පුළුවන් සුභ සතියක් මේ සතිය. එතනින් ඒ තරම්ම වාසනාවන්තයි මේ සතිය ඔබට. ජීවත් වෙන්න ආසහිතෙයි. උච්චිකරසට කොහොමද මේ සතිය? හොඳයි. උච්චිකරසට අපි සතිය ලග්න පළපල ඉදිරිපත් කරන්න කලින් අපි සූදානම් වෙන්නේ බොඩ්ලස් කොමින්දන් දුරකථනය සම්බන්ධ වන ඉන්ද්‍රා මහත්මයට අවස්ථාව ලබා දෙන්න ඔබතුමත් එක්ක කතා බහ කරන්න. ඔබතුමීට අවස්ථාව තිබෙනවා මංජුරු පිරිස් මහත්මත් එක්ක කතා බහ කරන්න. ආයුබෝවන් සුබ දැසන. ආයුබෝවන් ඉන්ද්‍රා මහත්මිය සුබ දැසන. සුබ දැසන. සුබ දැසන. ඔව් ආයුබෝවන් සුබ කියන්න. සුබ උදෑසනක් කතා කරන්න. 2015 4 මාසේ 7 වෙනිදා ඔබතුමා හම්බ වෙන්න අපි ආවා. හා හා. මම ගොඩක් මානසිකව වැටෙන වෙලාවක තමයි ඔබතුමා මුණ දෙන්න ආවේ. හා හා. ඉතින් මගේ මේ බබාට අවුරුද්දයි ඒකට මාස 8ක් වගේ තමයි බබාට වයස තිබුණේ. හා හා. බබාගේ ආර්ථික ඔපරේෂන් එකක් කරන්න තිබුණා. හදවතේ. ඊට පස්සේ මේ දැන් මම ගොඩක් මට ඒ අවස්ථාවට මුහුණ දී ගන්න බැරි ඉන්න විදිහට තමයි ඔබතුමා හම්බ වෙන්න ආවේ. ඔව්. ඊට පස්සේ මට ඔබතුමා මම බබාගේ වෙලාව බලලා තියුවා. කිසිම දෙයකට බය වෙන්න පාත් මම වද කිරීමෙන් කියනවා මේ බබාට කිසිම දෙයක් වෙන්නේ නැහැ. බය නැතුව ඔපරේෂන් එක කරගන්න කියලා. ඔව්. ඊට පස්සේ මේ මම ඉතින් හොස්පිටල් එකේ නැවතිලා මාධ්‍ය පිරිස් මහත්මයා මට ඒ වෙලාවේ දුන්න ආරක්ෂාවකින් බබාට ඔපරේෂන් එක කරන වෙලාවේදී ඒක මේ බබා දෙනකට ප්ලාස්ටර් කරලා තියලා ඒක කරගන්න කියලා. ඒ කියපු විදිහටම මම ඒ දේ කරගත්තා. ඉතින් බබාට කිසිම කරදරයක් නැතුව ඔපරේෂන් එක කරගත්තා. ඇත්තටම දැන් බබාට ගොඩක් සනීප වෙලා දැන් අපි ගොඩක් සතුටින් ඉන්නවා. ඉතින් ඔබතුමාට ගොඩක් ස්තුති කරන්න තමයි මම ගත්තේ. ඔබතුමාට ඉතින් දැන් අපි වගේ ගොඩක් අය ඉන්නවා මේ වගේ දුකින්. ඒ අයටත් ලොකු සේවාවක් කරන්න ලැබෙන කිරි ඔබතුමාට ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාට ගොඩක් ස්තුති කරන්න තමයි මේ අවස්ථාව මම අවස්ථාවක් කරගන්නවා. හොඳයි. ඉතින් අපිට ගොඩක් සතුටුයි අපි බබා සමීපෙන් ඉන්නවා ඉන්න නිසා. හරි. පුංචි නොදුරුවෙක් මාස 8ක. ඔව්. ඒ වගේම අපි ස්තුතිවන්ත වෙන ඔබතුමියට මේ කතා කරලා ඒ සාර්ථක චනාවකිය පිළිබඳව කරුණ ඉදිරිපත් කිරීම අදහස් ඉදිරිපත් කිරීම ගැන. ඒ වගේම ශාන්න තවත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා, නිරෝගී සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා කුඩා නොදුරුවෙක්. මට මේක කියනකොට මතක් වුණේ ඔබට මතක ඇති ඔබ නැත්තම් අන්තර්ජාලයට ගිහිල්ලා බලන්න මීට වසර 3කට ඉහත මම කිව්වා රෝයල් කොලෙජ් එකේ පිහිනුම් තටාකෙට වැටිලා දරුවෙක් සිහි නැති වුණා 80න් හිටියා. එදා මේ කේන්ද්‍රයේ දරණ නාලිකාව ඔස්සේ මගේ අතට ලබා දුන්න වෙලාවේ මම කිව්වා මේ දරුවාගේ ජීවිතේ නැති වෙන්නේ නැහැ. මේ දරුවා ජීවත් වෙනවා. මේ දරුවාට යම් දවසක සිහිය එනවා. ඒ නිසා මම වගකීමෙන් කියනවා අම්මේ බය වෙන්න එපා. එදා මේක රටේ ගොඩක් ප්‍රසිද්ධ වුණු කතන්දරයක්. රෝයල් මේ කොලෙජ් එකේ පිහිනුම් තටාකේ නාන්න ගිහිල්ලා දරුවෙක් එහෙම් පිටින්ම සිහිය නැති වෙලා මලකඳක් බවට පත් වුණා. එලයි කිව්වා මේ දරුවට සිහිය එනවා බය වෙන්න එපා කියලා. වසර 3කට පස්සේ මේ දරුවට දැන් සිහිය ඇවිල්ලා. ඒ දෙමව්පිය මාව හොයාගෙන ආවා. එදා දරණ නාලිකාවෙන් ඔබතුමා කිව්ව අනාවැක් කියන නිසා අපි දරුවව තියාගෙන හිටියේ අපි විශ්වාස කරා. අපි රාගම රෝහලේ තියන් හිටියා. අපි කියලා දැන් දරුවට සිහිය ඇවිල්ලා. තව වසර 3ක් මලකඳක් වගේ දාපු ධාරණේ දාලා තිබුණා කිසිම සිහියක් නැතුව. මං කිව්වා මේ දරුවාගේ මොළේට විස බීජයක් ගිහිල්ලා තියෙන්නේ, මේ විස බීජේ අක්‍රීය වෙනවා කොයි වෙලාවෙ හරි, එතකොට මේ දරුවට සිහිය එනවා කියලා. දැන් අද සිහිය ඇවිල්ලා. ශාන් මට හරිම සන්තෝසයි. ඒ දෙමෝපිය ගිය සතියේ මගේ කාර්යාලයට පැමිණිලා කිව්වා වසර 3කට පස්සේ, වසර 3ක් මෙහෙම සිහිය නැතුව ඉඳලා සිහිය ආවා. ඉතින් ඒ වගේ දේවල් සිදුවීම මම ජ්‍යොතිර්විද්‍යෙක් වීම සම්බන්ධයෙන් මට පුදුමාකාර සතුටක් ගෙන දෙනවා. එවැනි දෙයක් කියලා ඒ දෙමව්පියන්ට එවැනි මානසික සුවයක්, සහනයක්, සතුටක් ඇති කරන්න පුළුවන් වීම සම්බන්ධයෙන්. අද කෙටි කාලයක් නේ වසර 3ක කාලය. වසර 3ක. දැන් ඒ වෙලාවේ කෙනෙකුට එහෙම එවැනි රිස්ක් එකක් අරගෙන එවැනි අනාවැකියක් කීම සම්බන්ධයෙන් මගේ අනාගතය, මගේ ඉදිරි ගමනට ලොකු ප්‍රශ්නයක්. මොකද ඒ දරුවා තව සතියකින් ජීවිතයට ප්‍රශ්නයක් වුණා නම් මගේ අනාවැකිය සම්පූර්ණයෙන්ම වරදිනවා. නමුත් මම කියන කිව්වා එදා මේ දරුවට ජීවිතේට මුකුත් වෙන්නේ නැහැ. මොළේට විස බීජයක් ගිහිල්ලා මේ අක්‍රීය වෙලා තියෙන්නේ. මෙයා ආපහු පණ ගන්නනවා. අද ඒක වෙලා. ඉතින් පුදුමාකාර ඒ තුන මන් ලබන සතුට මට කියලා නිම කරන්න බැරි වෙනවා.
හොඳයි මහත්තයා, ඒ නිසා තමයි ඔබතුමන් කෙරෙහි දිනෙන් දින හැමෝම විශ්වාසය තබන්නේ සාර්ථක අනාවැකි පළ කරන්නෙක් විදියට. ඉතින් අපි ඒ කාරණාවත් සමග සූදානම් වෙන කෙටි විරාමයක් සඳහා කාල වේලාව වෙන් කරගන්න. විරාමෙන් අනතුරු අපි බලාපොරොත්තු වෙනවා ඔබගේ ලග්නයට අනුව සතියේ ලග්න පලාපල ඉදිරිපත් කරන්න. රාජකාරී කටයුතු වලට පිටත් වෙන්න ඔබ බලාපොරොත්තු වෙන සිටියත් සතියේ ලග්න පලාපල දැනගෙන මේ කටයුතු ආරම්භ කරන එක වඩා යෝග්‍යයි. ඒක නිසා මේ විරාමෙන් අනතුරුව අපි නැවත වතාවක් සතියේ ලග්න පලාපල වෙතට යොමු වන්න බලාපොරොත්තු වෙනවා. නැහැ, මං රැකියාව පිළිබඳව පමණක් දැනගත්ත නිසා මට තව අවස්ථාවක් ඔබතුමා ලබා දෙනවා නම් ඔබතුමාට ගොඩාක් පින්. මම මේ වෙලාවේ ඉල්ලීමක් කරනවා ඒක ලබා දෙන්න කියලා ඔබතුමාටත් ඔබතුමාගේ පවුලේ සියලු දෙනාටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය මම ප්‍රාර්ථනා කරනවා. ගොඩක් ස්තුතියි. ඔබ ලබන සතියේ බදාදා බ්‍රහස්පතිදා සිකුරාදා සෙනසුරාදා ඉරිදා යන දවස් වලින් එකක උදෙන් පැමිණෙන්න ඔබගේ කාරණාව සඵල කරලා දෙනවා. හොඳයි, ඒ වගේම අපි ස්තුතිවන්ත වෙනවා ඔබතුමා මේ කතා කරලා ඒ සාර්ථක වෙච්ච අනාවැකිය පිළිබඳව අදහස් ඉදිරිපත් කිරීම රටට ලෝකෙට. මොකද මේ වැඩසටහන නරඹන දහස් සංඛ්‍යාත ජනතාව මංජුර පුලිස් මහත්මයාගේ මේ වැඩසටහන බොහොම විශ්වාසයෙන් යුතුව නරඹනවා. ඉතින් ඒ සඳහා ඒ උන්ට ලොකු ශක්තියක් ධෛර්යයක් වෙයි මේ ලබා දෙන ඔබගේ ඒ අදහස්, ඒ වගේම මේ ඔබ සඳහන් කරපු කාරණාව. අපි ඒත් එක්කම සූදානම් වෙන්නේ නැවත වතාවක් සතියේ ලග්න බලාපල වෙතට යොමු වන්න. මිතුන ලග්නින් මිතුන රැසෙන් උපත ලැබූ ඔබට කඩවුණු පොරොන්දුවක් සඵල කරගන්න පුළුවන් අවස්ථාවක් වෙනවා. ඒ වගේම තමයි කරදර මැද්දේ වුවද ඔබට ඔබ සිතන පතන දේ ජය තැඹ ජය කණුව කරා ගෙන යන්නට අවස්ථාවක් ලැබෙන සුබම සුබ සතියක්. වාද විවාද ඇති වුණත් ඒ වාද විවාද වලින් ඔබ ජය ගන්නවා. ධනලාභ පොකුරක් ලැබෙන නිසා ඔබට යමක් ඉතුරු කරගන්න නවසර පුළුවන් වෙනවා. කට පරිස්සම් කරගෙන කටයුතු කෙරුවොත් තවත් උසස් වීම ලැබීමට හේතු වෙයි. කතා කරන දිවට බ්‍රේක් නැති නිසා වචනයක් පිට කිරීමට ප්‍රථම දෙපාරක් හිතන්න. ඒ වගේම තමයි කන්න තිබුණත් කොයිතරම් මුට්ටි මුට්ටි වල වෙලාවට කන්න බැරි වෙන සතියක්. දියුණුව අතින් කරන ඕනෑම කටයුත්තක් සඵල වෙනවා. රැකියාවේ පැවති කරදර දුරු වෙන සතියක් නිසා මේ සතියේ බය නැතුව ඉදිරියට යන්න. ඔබට යාළු මිත්‍රාදීන්ගෙන් ලැබෙන බෝනස් ඔබගේ ජීවිතේ වාසනාවන්ත කරගන්න බැරි වුණු වැඩ කීපයක් කරගන්න හේතු වෙයි. කටක රසට කොහොමද මේ සතිය? සිතුම් පැතුම් බලාපොරොත්තු 100%ක් සඵල වෙන සතියක්. අපාය කියන සිතේ දිව්‍ය ලෝකයේ මෙවෙන මේ සතියේ ජ්‍යොතිෂය විශ්වාස කරන්නේ නැත්නම් ඔබ මේ සතිය ඔබ උපදුනේ කටක රසකින් නම් ඕනෑම කෙනෙක්ගෙන් උදව්වක් ඉල්ලන්න ඉරහඳ වගේ ලැබෙනවා. ඕනෑම මෙල්ල කරන්න බැරි සිතක් මෙල්ල කරන්න පුළුවන් ඔබ කටක රැසින් ඉපදුනා නම්. කාගෙ සිත් තද ගන්නා වූ සිත කුසුමක් වගේ විකසිත වෙන ජීවත් වෙන්න ආසහිතෙන විවාහක නම් අපි ආයි බඳිමුද කියලා අහන කැඩපත ගාවට ගිල්ල හැඩ බලන වාසනාවන්ත සතියක්. ඕනෑම සක්‍ර දෙවියන් වැනි බඳු පුද්ගලයෙක්ගෙන් උනත් උදව්පකාර ලාභ ලබා ගන්න පුළුවන් වෙන මේ සතියේ සිතුම් පැතුම් සඵල වෙනවා. ශරීරය ගැන හිතලා කාය වර්ධන මධ්‍යස්ථානයකට ගිහිල්ලා තමන්ගේ ශරීරය වර්ධනය කරගන්න ව්‍යායාම කරනවා. අතීතී බේට මතක් වෙනවා. වසර අවසානයේ තමන්ගේ ගුරුවරු දෙමාපිය බලන්න යනවා. ඒගොල්ලන්ට වස්ත්‍ර දෙනවා, ආශිර්වාද ගන්නවා, කළගුණ සලකනවා. කටක රැසෙන් උපත ලැබුව ඔබට මේ සතියේ දියුණුව අතින් 100%ක් හොඳයි. බය නැතුව ව්‍යාපාරවල නිරත වෙන්න ලාභ ලැබෙන එක ඉරහඳ වගේ ෂුවර්. සිංහ රැසට කොහමද මේ සතිය? අර හැඳි නොගා හදන කිරි හොද්දයි ගුටි ගහන්න. විරාමෙන් අනතුර අපි සූදානම් ඔබට සතිය ලග්න පලාපල ගෙන එන්න. දැන් ඔබ බලාපොරොත්තු වෙන සිටිනවා 2016 වර්ෂයේ හොඳට සුබ වසරක් බවට පත් කරගන්න. ඉතින් ඒ 2016 වර්ෂයේ සුබ වසරක් බවට පත් කරගන්න යන ගමනේ මේ අවසාන සතිය 2015 වර්ෂයේ බොහොම සුබ විදිහට කටයුතු සිදු කරගන්න එක බොහොම වැදගත් වෙනවා. ඉතින් ඒක නිසා මේ සතිය තුළ ඔබ සමහර වෙලාවට බොහොම සුවිශේෂී තීරණ ගන්න බලාපොරොත්තු වෙන සතියක් විය හැකි. ඒ වගේම දිනයක් ලැබෙනවා විය හැකි. යම් විදිහක වැඩ කටයුතු ආරම්භ කරන්න උත්සාහ කරන සතියක් විය හැකි 2016 වර්ෂයේ මුල් කරගෙන. ඉතින් ඒක නිසා මේ කාරණා සියල්ලම ගැන අප හිතලා තීරණය කරා ඔබට මේ සතිය තුළත් ඒ අවශ්‍ය කරන ඒ සතියේ ලග්න පලාපල ඉදිරිපත් කරන්න. ඉතින් ඒක නිසා මංජුර පේස් මහත්මගෙන් හරියටම අහලා දැනගමු 2015 වර්ෂයේ අවසාන සතියේ මේ ලග්න පලාපල
එක ඉතාමත් වැදගත් වේවි ඔබගේ ලග්නයට අනුව විශේෂයෙන්ම ජ්‍යොතිෂය විශ්වාස කරලා කටයුතු කරන ඔබට මේ සතිය සංවිධානය කරගෙන මේන් ලැබෙන පන්නරයත් එක්ක අලුත් නව වසර සාර්ථක වසරක් බවට පත් කරගන්න එක. ඉතින් ඒක නිසා අපි එතුමන්ගෙන් අහලා බලමු මේ වසරේ අවසාන සතියේ ලග්න එට අනුව ඔබගේ ලග්නයට අනුව සතියේ ලග්න පලාපල කොයි වගේද කියලා. ඔව් ඉතාම කාර්යබහුල සතියක් මේ සතිය ඔබ ඔබගේ රාජකාරී අවසන් කරමින් නව වසරට මුහුණ දෙන්න පය තබන මොහොත මේස රැසින් උපදිනකොට ඔබගේ උපත ලැබූ ඔබගේ ග්‍රහලෝවේ මහේෂිකාව සඳු හතරවැන්නි ගෝචර වෙන්නේ කටක රාශී. ඔබට හිතවතෙකුගෙන් ඇරියුම් හිතවතෙකුගෙන් සංග්‍රහයක් ඒ වගේම තමයි ආදරවන්තය ආදරවන්තයට තෑගි භෝග දීගෙන නව වසරට සුභපතන ආශිර්වාද ගන්න සුභම සුභ සතියක් වෙනවා මේ සතිය. දියුණුව ඇති වෙන්නේ පුදුමාකාර විදිහට. ඔබට ඔබගේ තියෙන යුතුකම් සියල්ල සම්පූර්ණ කරලත් යමක් බැංකුවේ තැන්පත් කරන්න පළවෙනිද උදේ පාන්දර තමන්ගේ තමරා ගනුදෙනු කර බැංකුවට ගිහිල්ලා මුදලක් පළවෙනි වතාවට තැන්පත් කරගන්න අවස්ථාවක් ලැබෙන සුබ සතියක්. සමාජයෙන් ගෞරව සැලකිලි ආදරය තෑග්ගක් අනිවාර්යයෙන්ම ලැබෙනවා මේ සතිය ඔබට. මව්පිය සම්බන්ධයෙන් තිබුණු දේපල ඔබට දෙන්දෝ නොදෙන්දෝ කියලා දෙමව්පිය හිත හිත හිටියානම් මේ සතිය ගිහලා එයාත් සමග කතා කළොත් ඉරහඳ වගේ ඔබට ඒ දේ ලබා ගැනීමට අවස්ථාවක් ලැබෙනවා. ගේදොර ලස්සන කරන්න පාට පාට රෙදි දාන්න පාට පාට හුණු ගාන්න හිතන සිතන මේ සතිය ඉතාම සුබ සතියක්. ව්‍යාපාර කරන ඔබට දියුණුව සැලසෙනවා. රැකියාවේ මෙතෙක් කරගන්න බැරි වෙලා තිබුණු රාජකාරිය අවසන් කරලා මේ වසරේ අවසානයේදී තමන්ගිට පැවරිලා තිබුණු රාජකාරී තමන්ගේ ලියකියවිලි ඔක්කොම අවසන් කරන්න අවස්ථාවක් ලැබෙන සුබ සතියක්. මේ සතිය ඔබට ඔබගේ ආර්ථිකය ඉතාම ශක්තිමත් වෙන බව වගකීමෙන් කියනවා. එහෙනම් වෘෂභ රැසට කොහොමද මේ සතිය? සාප්පු සවාරියක් නියතයි. පාට පාට ඇඳුම් දැකලා සිත සතුටින් පිරෙනවා. ඒ වගේම තමන් කරපු ව්‍යාපාරයක් කරලා අවසන් කරපු වැඩක මුදල් ලැබේද නොලැබේද කියලා සිත සිත ඉන්නවා. අමුත්තෙක්ගේ පැමිණීම කැවිලි පෙවිලි හද ජීවිතේ ජීවත් වෙනවා කියලා දැනෙන ඔබට තෑගි භෝග ලාභ තියාගන්න ඉඩ නැති තරම් ලැබෙන සියලු දෙනාගේ ආශිර්වාදය නොමදව ලැබෙන වාසනාවන්ත සතියක්. කැනීම් කටයුතු කරන පොළවාශ්‍රිත ව්‍යාපාර කරන අයට ඉතාමත්ම සුබයි. ගෙදර බඩු මූට්ටු පරණේව පිටට දීලා අලුත් දේවල් ගෙදරට ගෙනල්ලා හැඩවලන්න අවස්ථාව ලැබෙනවා. අනුන් වෙනුවෙන් හිතලා යමක් දීලා ඒගොල්ලොන්ව සතුටු කරලා ඒ සතුට ඔබට ලැබෙන සතියක්. ඉඩකඩම් මිලදී ගන්න, ගේදොර මිලදී ගන්න, ඒවා ලස්සන කරන්න, ඒවා හැඩබලන්න අවස්ථාව ලැබෙනවා. ව්‍යාපාරවල දියුණුව ඉහළටම ගිහිල්ලා ලැබෙන මුදල් අනාගතය වෙනුවෙන් තැම්පත් කරගන්නවා. මේ සතිය ඔබට ඉතාමත්ම සුබයි. ඔබ තුලා රැසෙන් ඉපදුනා නම් බය නැතුව දකුණු පාය පෙරට තබා ඉදිරියට යන්න සක්‍ර දෙවියන්ටවත් නවත්තන්න බෑ ඔබ යන ගමන. මෛත්‍රියෙන් සිත දමනය කරගෙන ලෝ මෛත්‍රියෙන් දිනන්න පුළුවන් සුබ සතියක් මේ සතිය. එතනින් ඒ තරම්ම වාසනාවන්තයි මේ සතිය ඔබට. ජීවත් වෙන්න ආසහිතේ. උච්චික රැසට කොහොමද මේ සතිය? හොඳයි. උච්චික රැසට අපි සතියේ ලග්න පලපල ඉදිරිපත් කරන්න කලින් අපි සූදානම් වෙන්නේ බොඩලස් කොමින්දන් දුරකථනයෙන් සම්බන්ධ වන ඉන්ද්‍රා මහත්මයට අවස්ථාව ලබා දෙන්න ඔබතුමත් එක්ක කතා බහ කරන්න. ඔබතුමිට අවස්ථාව තිබෙනවා මංජුරු පිරිස් මහත්මත් එක්ක කතා බහ කරන්න. ආයුබෝවන් සුබ දැසන. ආයුබෝවන් ඉන්ද්‍රා මහත්මිය සුබ දැසන. සුබ දැසන. සුබ දැසන. ඔව් ආයුබෝවන් සුබ කියන්න. සුබ උදෑසනක් කතා කරන්න. 2015 හතරවෙනි මාසේ 7 වෙනිදා ඔබතුමා හම්බ වෙන්න අපි ආවා. හා මම ගොඩක් මානසිකව වැටෙන වෙලාවක තමයි ඔබතුමා මුණ දෙන්න ආවේ. හා ඉතින් මේ බබාට අවුරුද්දයි ඒකට මාස 8ක් වගේ තමයි බබාට වයස තිබුණේ. හා බබාගේ ආර්ථික ඔපරේෂන් එකක් කරන්න තිබුණා. හදවතේ ඊට පස්සේ මේ දැන් මම ගොඩක් මට ඒ අවස්ථාවට මුහුණ දී ගන්න බැරි ඉන්න විදිහ තමයි ඔබතුමා හම්බ වෙන්න ආවේ. ඔව්. ඊට පස්සේ මට ඔබතුමා මම බබාගේ වෙලාව බලන්න කිව්වා.
කිසිම දෙයකට බය වෙන්න එපා. මම වද කිරීමෙන් කියනවා මේ බබාට කිසිම දෙයක් වෙන්නේ නැහැ. බය නැතුව ඔපරේෂන් එක කරගන්න කියලා. ඔව්. ඊට පස්සේ මේ මම ඉතින් හොස්පිටල් එකේ නැවතිලා මාළු පිරිස් මහත්මය මට ඒ වෙලාවේ දුන්න ආරක්ෂාවකින් බබාට ඔපරේෂන් එක කරන වෙලාවේදී ඒක මේ බබා දිනකට ප්ලාස්ටර් කරලා තියලා ඒක කරගන්න කියලා. ඒ කියපු විදිහටම මම ඒ දේ කරගත්තා. ඉතින් බබාට කිසිම කරදරයක් නැතුව ඔපරේෂන් එක කරගත්තා. ඇත්තටම දැන් බබාට ගොඩක් සනීප වෙලා දැන් අපි ගොඩක් සතුටින් ඉන්නවා. ඉතින් ඔබතුමාට ගොඩක් ස්තුති කරන්න තමයි මම ගත්තේ. ඔබතුමාට ඉතින් අපි වගේ ගොඩක් අය ඉන්නවා මේ වගේ දුකින්. ඒ අයිටත් ලොකු සේවාවක් කරන්න ලැබෙන කිරි ඔබතුමාට ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාට ගොඩක් ස්තුති කරන්න තමයි මේ අවස්ථාව මම අවස්ථාවක් කර ගන්නවා. හොඳයි. ඉතින් අපිට ගොඩක් සතුටුයි අපේ බබා සමීපෙන් ඉන්නවා ඉන්න නිසා. හරි, පුංචි දාගෙන ගමේ තියෙන ගම්බිරිස් ටික හකුරු ටික අරගෙන අමුත්තෙක්ගේ පැමිණීම ඔබව ජීවත් කරවන්න සතුට ගෙන දෙන්න ප්‍රබෝධමත් වෙන්න හේතු වෙනවා. ශරීර සනීප වෙනුවෙන් ඔබ ගන්නා ඖෂධයක් නැත්තම් කරන්නා ව්‍යායාමයක් ඔබට අනාගතයට නිරෝගීභාවයට හේතු වෙනවා. මිත්‍රෙක් විදේශයක ඉඳලා පැමිණීම හෝ පිට පළාතක සිට පැමිණීම ඔබට අලුත් යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට හේතු වෙනවා. ඒ තුළින් ඔබගේ අනාගතය වාසනාවන්ත කරවනවා. තමන්ගේ ගුණ අනුන් ගායනා කිරීම ඉතාමත්ම සිතට සතුටක් ගෙන දෙන්න හේතුවක්. කෙනෙක් නැති තැන කෙනෙක්ගේ ගුණ වෙනුවට නුහුගුණ කතා කරන්නේ කළගුණ නොදත් මිනිස්සාත්මයක් ලැබුණත් තිරිසන්නු විදිහට ජීවත් වෙන මිනිස්සු. කෙනෙක් ඉන්න තැන කෙනෙක්ගේ ගුණ හෝ නුහුගුණ කතා කරනවා මිස කෙනෙක් නැති තැන කෙනෙක්ගේ නුහුගුණ කතා කරන්නේ මනුෂ්‍යාත්මයක් ලැබුණත් තිරිසන්නු විදිහට ජීවත් වෙන මිනිස්සු. ඒ නිසා ඔබත් එසේ නොවි මිනිසෙක් විදිහට ජීවත් වෙන්න දෙපයින් නැගිටින්න පුළුවන් වෙන සතියක් වෙනවා මේ සතිය. මිතුරුන ලෙසට කොහොමද මේ සතිය? හොඳයි, අපි මිතුරුන් ලග්න හිමියන්ට සතියේ ලග්න පලාපල ඉදිරිපත් කරන්න කලින් දුරකථන ඇමතුමකට අවස්ථාව ලබා දෙනවා. දෙහිවලින් දන් තමයි අපිට මේ දුරකථන ඇමතුම බේරුවලින් දන් තමයි අපිට මේ දුරකථන ඇමතුම ලැබෙන්නේ. කල්දෙන මහත්මිය තමයි සූදානමින් සිටින්නේ අපිත් එක්ක දුරකථන ඔස්සේ සම්බන්ධ වෙන්න. ආයුබෝවන්, සුබ දැසනක් ඔබතුමියට. අවස්ථාව ඔබතුමියට. සුබ දැසනක් කතා කරන්න. මම ඔබතුමා මුණ ගැහෙන්න 2012 ජූනි 13 වෙනිදා ආවා. මේ මම ඒ වෙනකොට මගේ රැකිය අවස්ථා කිහිපයක් මගෙන් ගිලිහිලා ගිහිල්ලා තියෙනවා. අවසාන මොහොත දක්වා ඇවිල්ලා මම හරි හිතේ වේදනාවකින් ආවේ රැකියාවක් පිළිබඳවම අපේක්ෂාවෙන් තමයි. ඔබතුමා මට ඒ වෙලාවේ මගේ කේන්දරේ ගත්ත ගමන් ඇහුවා ඔබට උපාධිපත් වීම ලැබුණේ නැද්ද කියලා. කියන ඔබතුමා කිසිම දෙයක් නොදෙන මගෙන් අපේ ඔබතුමිට පස්සේ සමත් වෙලා ඉන්නේ. අපේ ඔබතුමිට පුංචි බාධක කිරීමක් සිදු කරන ඔහොමම මේ දුරකථන ඔස්සේ රැඳී ඉන්න අපි වෙලාව සටහන් වෙන විදිය බලලා නැවත වතාවක් මේ කතාව ආරම්භ කරමු. හොඳයි, ඔබතුමිට නැවත වතාවක් අවස්ථාව තිබෙනවා මංජර පේස් මහත්මයාට පවසගෙන ආපු කාරණාව ඉස්සරහට සඳහන් කර යන්න. කතා කරන්න. ඔබතුමා මට ඒ වෙලාවේ කිව්වා බය වෙන්න එපා, ඔබතුමියට අනිවාර්යෙන් රජයේ ගුරු වෘත්තියේ රැකියාවක්ම ලැබෙනවා කියලා. මේ දින වකවානු සහිතවම ඔබතුමා පැවසුවා. ඒ වෙලාවේ කිව්වේ 2013 මැයි වලින් පස්සේ තමයි ඔබතුමියට රැකියාව ලැබෙන්නේ කියලා. මට හරියටම ගුරු විභාගයේ 2013 නොවැම්බර් මාසේ සමත් වෙලා 2014 මුල් පාරේ ඉඳලා රජයේ ගුරුවරියක් වශයෙන් සේවය කරන්න අවස්ථාව ලැබුණා. ඔබතුමාට ගොඩාක් පින් ඒ වගේ අනාවැකි පළකිරීම් පිළිබඳව ඔබතුමාට ඒ ලැබිච්ච විශ ශක්තිය 2016 වර්ෂයටත් ඔබතුමාට ඒ වගේම අනාවැකි කරන් කියන්නට හැකියාව ලැබෙන කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පුංචි ඉල්ලීමක් ඔබතුමාගෙන් කරනවා. හොඳයි, මට තව අවස්ථාවක් මගේ කේන්දරේ විතරයි ඒ වෙලාවේ හැටියට මට බලා ගන්න පුළුවන් වුණේ. මොකද මගේ ඉදිරි අනාගතයේ විවාහය ගැන මට ඒ වෙලාවේ දැනගන්න ලැබුණේ නැතුව හදන දරුවයි දෙන්නම එකයි වගේ කියලා කියනවනේ. කිරි ටිකක් ලිපේ තියලා හැඳි ගන්න නැතුව හැදුවම ඒ හොද්ද කැටි ගැහෙනවා. ඒ වගේ තමයි පාරක්වත් ගහන්න නැතුව හදන දරුවත්. ඒ නිසා තමන්ට මේ සතිය දරුවන් සිටිනම් ඒ දරුවන් නිසා කරදර ඇති වෙන සතියක්, දරුවන් නිසා හිතවත්කම් පළුදු වෙන සතියක්,
සිතට දුක ඇති වුණත් පව් කරන්න හිතෙන්නේ නැහැ. දුක අවබෝධ කරගෙන ජීවිතේ ජය ගන්න පුළුවන් වෙනවා. ඒසත් Tamante ඉන්න දරු දුවා දරුවන්ව මේ සතිවල වැඩිය ගමන් බිමන් යවන්න නැතුව, අනවශ්‍ය තැන්වල නගින්න ඉඩ දෙන්න නැතුව, අනවශ්‍ය වාහන පදවන්න දෙන්න නැතුව ආරක්ෂා කරගන්න. සිතේ සතුටට යම් යම් බාධා ඇති වුණත් සති මැද වෙනකොට කරදර පහව යනවා. ගමේ ගිහිල්ලා ඇලේ දොලේ නාලා ගමේ කොළමැල්ලුමක් කාලා කොස් හෙරලි තම්බල කාලා අමුතුම ජීවිතයේ සතුටක් ලබා ගන්න පුළුවන් සතියක්. කේලා මෝපදූප මල්ලක් අරන් ඥාතියෙක් ගෙදරට ඇවිල්ලා කම් පුරවන්න, ඔළුව පුරවන්න පුළුවන් ඔබේ. මේ කණින් අහලා මේ පිටේ මේ කණින් පිට කරන්න. මේ කම්බුලට ගැහුවොත් මේ කම්බුලත් දෙන්න. ඒක තමයි ආගමානුකූල සාන්තුවරයන් විසින් පවසලා තියෙන්නේ. ඒ වගේම තමයි සතියේ මැද හොඳ ඇඳුම් පැළඳුම් ඇඳ හැඩ බලන්න පුළුවන් වෙනවා. මෙතෙක් ඉෂ්ට සිද්ධ නොවෙච්ච ගොඩක් දේ ඉෂ්ට සිද්ධ වෙන්න පටන් ගන්නවා. සතුට උතුරා යනවා. වාසනාවන්ත සතියක් බවට සති මැද සිට නවසරේ ඔබට ඇති වෙනවා. කන්‍යාවට කොහොමද? වාසනාවන්ත සතියක්. සති මැද වෙනකොට අමුත්තන්ගේ පැමිණීම, සති ආරම්භයේ සිට අමුත්තන්ගේ පැමිණීම, ආදරෙන් ආමන්ත්‍රණය කිරීම, තෑගි භෝග අරන් ගැනීම, විශාල ලෙස මිනිස්සු ඔබ වටා රොක්වීම, සතුරු බල දුරුවීම, ලාභ ලැබීම, සිතෙන් සියලු දෙනා සමග බැඳීම් ඇතිවීම ඉතාමත් වාසනාවන්තයි. හැබැයි සති මැද වෙනකොට ඔබට ටිකක් කරදර මතුවෙන්න පුළුවන්. කලින් කළ වරදකට දඬුවම් ලැබෙන්න පුළුවන්. කලින් කළ වරදක් නිසා සිතේ සතුට නැතිවෙන්න පුළුවන්. සිතේ ප්‍රබෝධය නැතිවෙන්න පුළුවන්. සිතේ ප්‍රීතිය නැතිවෙන්න පුළුවන්. කෙනෙක් මූණටම ඔබට කියන දෙයක් නිසා ඔබගේ ජීවිතය කඩා වැටෙන්න පුළුවන්. සති මැද එහෙම වුණත් සති අග වෙනකොට ඒව දුරු වෙනවා. ඔබ ධනාත්මක නැගී සිටිනවා, ඉදිරියට යනවා. ආර්ථිකය අතින් යහපත් වෙන සතියක්. ලාභ ප්‍රයෝජන ගොඩක් ඇති වෙනවා. පෞලයේ ප්‍රධානත්වය හිමි වෙනවා. සියලු දිනාට නැතුව බැරි සතියක් වෙනවා. වාසනාවන්ත සතියක් වෙනවා. කන්‍යාරසෙන් උපත ලැබුව ඔබට මේ සතිය. කන්‍යාරසෙන් උපත ලැබුව ඔබ වෙළහිලඳාම් කරනවා නම් ලාභ පොකුරක් දෙපාරක් ලාභ ලැබෙන සතියක්. මොනව වික්කත් වතුර වික්කත් ධනවත් වෙනවා මේ සතිය ඔබට. තුලාරසට කොහොමද? තුලාරසෙන් උපත ලැබුව ඔබට මේ සතිය මල් 7යි. පවුලේ වැඩිහිටියන් ඔබට ගරු කරන, වැඩිහිටියන්ගේ ආදරේ උපකාරයේ නොමදව ලැබෙන, මව සහ මවහා සමාන අයගේ ආශිර්වාදය ලැබෙන, දුර පළාතක හිටියත් වයර් දිගේ කතා කරලා හරි මවගේ ආදරයේ සෙනෙහස ඔබට හිමි වෙන, බලාපොරොත්තු ගණනාවක් ඉෂ්ට සිද්ධ වෙන,